තුළ ඇගේ ගමන බොහොම හෙමින්ය. නමුත් ස්ථාවරය ලැබෙන ඕනම චරිතයකින් මුහුණ පෙන්වනවා වෙනුවට ඇය එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වූ රංගන ශිල්පිනියකි. මේ දිනවල හිරු ටෙලිතිරයේ විකාශය කෙරෙන හතේ කල්ලි වැනි ටෙලි නාට්‍ය ඔස්සේ තම රංගන කෞශල්‍ය විදහාපාමින් මේ දිනවල නැවත ඇය ඔපයාලින්දෙට එයි. ඇය රංගන ශිල්පී මනීෂා නාමල්ගමයි. ඔබව දකින්න ලැබෙන්නේ කාලයකින්. නිර්මාණවලට දායක නොවුනාමත් නෙවෙයි, ව්‍යාපාර කටයුතු සහ නිවසේ කටයුතු එක්ක තෝරා බේරාගෙන බොහොම හිමින් තමයි මම වැඩ කරන්නේ. ඒ දායක වුණු නිර්මාණ අතුරෙන් තුනක් තමයි මේ දිනවල විකාශය වෙන්නේ. තව නිර්මාණ 7-8ක් පමණ විකාශය වෙන්න තියෙනවා. බහුතරයක් මෙගා ප්‍රතික්ෂේප කරන වකවානුවක ඔබ තවමත් මෙගාවල රැඳී ඉන්නවා. මෙගා නාට්‍ය ඇරඹුණු යුගයේදීමයි ඔය ප්‍රශ්නය තදින්ම තිබුණේ. බොහෝ ප්‍රවීණ ශිල්පීන් එයට විරුද්ධ වුණා. නමුත් ඒ කියන ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙක් අද වෙද්දී කැමැතෙන්න මෙගාවලට දායක වෙනවා. එහිමම වැරැද්දක් දකින්නේ නැහැ. තමන්ගේ වෘත්තීය රංගනය නම් ජීවත් වෙන්න ආදායමක් අවශ්‍යයි. අනික ඉස්සරහට වඩා දැන් හැදෙන නිර්මාණ ප්‍රමාණය අඩු වුණත් දවසින් දවස බිහිවෙන රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ප්‍රමාණය වැඩි නිසා වෘත්තීය කලාකරුවන් විදිහට එවැනි නිර්මාණවලට දායක වෙන්න සිදුවෙනවා. ඔබ තවම වෘත්තීය රංගන ශිල්පිනියක්ද? මොන දේ කළත් මම රංගන ශිල්පිනියක් කියන හරි කැමති. රංගනය අහම්බෙන් තෝරාගත් හෝ විනෝදයට කරන දෙයක්ුත් නෙමෙයි, ඉඳලා හිටලා කරන දෙයක්ුත් නෙමෙයි. රංගනය කියන්නේ මම බොහොම ගෞරවාන්විතව සලකන දෙයක්. එම වෘත්තියේ පුළුවන් තාක්කල් රැඳී ඉන්නයි මගේ බලාපොරොත්තුව. වෘත්තීය කලාකරුවෙක් ලෙස ජීවත් වීම පහසු නෑ නේද? අපේ රටේ කලාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසයි මම ව්‍යාපාර ක්ෂේත්‍රයටත් යොමු වුණේ. මම ව්‍යාපාර පැත්තටත් බොහොම කැමතියි. ඒ නිසා කාලෙකදී නිමි ඇඳුම් ව්‍යාපාරයක් සහ රූපලාවන්‍ය ආයතනයක් ඇරඹුවා. ආර්ථිකමය වශයෙන් ජීවිතේ ස්ථාවර කරගන්න මගේ පුංචි ව්‍යාපාරය බලපෑවා. නමුත් දැන් වෙද්දී ඒ ව්‍යාපාරික කටයුතු ගොඩක් කඩපණ වෙලා කළ යුතු නිසා කෙසේ හෝ නියලිමින් ඉන්නවා. බොහෝ රංගන ශිල්පිනියෝ කාලෙකදී රූපලාවන්‍ය ශිල්පිනියන් වීමේ රැල්ලක් හැදුණා. ඔබත් ඒ රැල්ලට හසු වූ කෙනෙක්ද? මම රූපලාවන්‍ය හැදෑරුවේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ නිසා රූපලාවන්‍ය ක්ෂේත්‍රය මට අලුත් දෙයක් වුණේ නැහැ. ඉස්සර මට රූපලාවන්‍යාගාර 2-3ක් තිබුණා. නමුත් දැන් මේ තරම් ලොකු උනන්දුවක් නැහැ. රූපලාවන්‍ය ආයතන අද නිකන් අඩියෙන් අඩියට තියෙන සිල්ලර කඩබවට පත් වෙලා. වරක් අනෝජාක්කත් කියලා තිබුණා කොණ්ඩේ හදන්න ඕන තරම් තැන් තිබුණට ඔළුව හදන්න තැන් නැහැ කියලා. ඒ කතාව නම් මම ඉහමුදුනින් පිළිගන්නවා. මනීෂා නීතිවේදිනියක් වෙන්න හීන දෙකපු කෙනෙක්. ඔව්, මම කැමති වුණේ නීතිවේදිනියක් වෙන්න. නමුත් මගේ තාත්තා කැමති වුණේ නැහැ මම නීතිවේදිනියක් වෙනවට. අම්මගේ කැමැත්ත තිබුණේ මම නිලියක් වෙනවට. රංගනයටත් පොඩි කාලේ ඉඳන් කැමැත්තක් තිබුණු නිසා කොහොම හරි රංගන ශිල්පිනියක් වුණා. නීතිවේදිනියක් වෙන්න දෙකපු හීනේ හැබෑ කරගන්න බැරිවීම ගැන පසුතැවීමක් නැද්ද? පසුතැවීමක් නැහැ. මගේ තාත්තා එයට අකමැති වෙන්න බොහොම සාධාරණ හේතුවක් තිබුණා. ඔහු අපිට හැමදාම ඉගැන්වුවේ බොහොම සත්‍යවාදීව සාධාරණව ජීවත් වෙන්න. මට දැනුත් ඉගෙනගෙන මගේ හීන හැබෑ කරගන්න පුළුවන්. එහෙම වුණොත් මම අසරණ මිනිස්සු වෙනුවෙන් නොමිලේ සේවය කරයි. මනීෂා දැන් නර්තන ශිල්පිනියක් ලෙසත් කලෙලි බැහැලා නේද? පසුගිය දවස්වල රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංසදයත් සමග එකතු වෙලා රූරෑ නමින් රූපලාවන්‍ය ශිල්පීන්ගේ එකතු වීමෙන් නර්තන ප්‍රසංගයක් කරා. ඒ වෙනුවෙන් පහුගිය මාස 3ක් පුහුණු වීමෙන් පසුව ඉතා විචිත්‍රවත් ප්‍රසංගයක් කරන්න අපට හැකි වුණා. අපේ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගේ නර්තනාංගවලට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රසංගය නිසාම අපිට තව ප්‍රසංග දෙකකට මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා. තනිකමට ඔබ දැන් හුරු වෙලාද? සැමියාගේ වියෝවෙන් බොහොම පාළුවක් තනිකමක් දුකක් තියෙනවා. ඔහු බොහොම ගුණයහපත් පුද්ගලෙක්. ඔහුගේ වියෝව දරා ගන්න බැරි වේදනාවක්.
නමුත් මේ ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙමින් ඉස්සරහට යා යුතුයි. ඔහු වෙනුවෙන් කළ හැකි තවත් යුතුකම් වගකීම් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ඉටු කරමින් මගේ මව සහෝදරය ඇතුළු ඥාතීන් වෙනුවෙන්ද මට කළ හැකි දේ කරමින් කාටවත් මගෙන් වැරැද්දක් නොවන විදිහට ජීවත් වෙන්න වග බලා ගනිමින් ඉස්සරහට යනවා. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැකි.